ඔබ විශාල ධනස්කන්ධයක් උපයා ගත්තේ කොහොමද කියලා ප්‍රශ්න නොකර ඔබ ජීවත් වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න කිරීමට මා සතුටු වෙනවා මා පමණක් නෙවෙයි අපි පක්ෂ බොහෝ අයට තමන්ටම හිමි වූ ආර්ථිකය මේ කවුරුවත් ඕපාපාතික මේ අහසින් කඩාවැට කිරීම නෙවෙයි ඒ වගේම තව කිරිසක් ඉන්නවා ආර්ථික හැකියාවක් නැහැ හැබැයි අපි පක්ෂ ආර්ථික හැකියාවක් තියෙන කෙනා හෝ ආර්ථික හැකියාවක් නොතිබෙන කෙනා මත අපේ රටේ ඉදි අපේ පක්ෂ ඉදිරියට යාමට තීන්දුව ගෙනෙන්නේ නෙමෙයි. ඒ ආර්ථික හැකියාවක් තියෙන කෙනා තමගේ ආර්ථිකයේ ඒකමත ජීවත් වෙනවා. ආර්ථික හැකියාවක් නොමැති කෙනාට පක්ෂ සමීපව දුක්. ඔබතුමාට විතරක් නොවේ මතතුමනි මේ තව චෝදනා එල්ල වෙනවා ඔබතුමයි කඳවුරේ ඔබතුමාගේ සගයින්ට බිමල් රත්නායක මන්ත්‍රීවරයාගේ බිරිඳට BMW කාර් එකක් උතර විජිත හේරත් මන්ත්‍රීවරයාට විශාල ප්‍රමාණයක් ගොඩනැගිලා. බොහොමයි ප්‍රශ්න අපේ කර මට අයර්ලන්තේ නිසා නියමයි කියලා චෝදනා කරන කෙනෙක් මගේ අභිමෝටවල චෝදනා කරන්න කියලා මම බලකට අභියුක්ත කරනවා. බිමල් රත්නායකගේ බිරිඳට BMW රථයක් නැත. නියමයි කියන කෙනෙක් ඒක ඔහෙලා දුන්නොත් ඔහුට ඒක පරිත්‍යාග කරනු ඇත. අපි විජිත හේරත් සහෝදරයාට විශේෂයෙන්ම නාරහින් පිට විජිත හේරත් සහෝදරයා විවාහ වුණු සහෝදරියට බිල්ලිමක් ඇත. බිල්ලි දීපල විශාල ප්‍රමාණයක්. ඒ නාරහින් පිට ඔය පාරයි තියෙන කඩපේලිම ඒ බිරිඳ. ඒ විතරක් නෙවෙයි බලන්න. අභයාරාම පන්සලට ඉඩම් පරිත්‍යාග කරේ විජිත හේරත් සහෝදරයාගේ බිරිඳගේ අතීත සිය. ඔය අභයාරාම පන්සල මහින්ද මාත්‍යගේ දේශපාලන වේදිකාව බවට පත් කරගත් නිතර ඉඩම් පරිත්‍යාග කළ කෙනෙක් තෝ. ඒ නිසා විජිත හේරත් සහෝදරයාගේ බිරිඳට දීපල විශාල ප්‍රමාණයක්. හැබැයි ඔය ගොඩනැගිල්ල හදන්න සල්ලි නේද දැන්? පව් කාලෙකට ගොඩනැගිල්ල. ඔබට හොයන්න පුළුවන් ඒ ගොඩනැගිල්ල හැදීම සඳහා බැංකුවෙන් ණයක් අරන් තියෙන මා දන්න විදිහට මිලියන 10කට වඩා වැඩි ණය ප්‍රමාණයක් අරන් තිබෙනවා. මේට යම් ඉඩම් පෑලක් උපස්සක් තියෙනවා. ඒ වගේම කඩපිලි උට ආදායම් ලැබෙනවා. ඒ නිසා ඔවුන් ජීවිත ගත කර මොකද වෙරක් තව කියන්නේ. අපේ වසන් සමරසිංහ සහෝදරයා කියන්නේ මම ඉතින් සම්පූර්ණ මම සම්පූර්ණ වසන් සහෝදරයාගේ පව් කියන ගම්බාර පව්. ඒ ගම්මැන්ද විශාල ඉඩම් ප්‍රමාණයක් වූ වසන් සහෝදරයා. අද ඔබ ගියොත් සම්පූර්ණ සෙට් එකට එහා පැත්තේ ඒකිනේ ගොඩනැගිලි ඔක්කොම වසන් සහෝදරලා තියෙන කොටනේ. අපේ ලාල් සහෝදරයාට අනුරාධපුර මිහින්තල පාරේ විශාල ඉඩම් ප්‍රමාණයක් තිබෙනවා. ඒක පරම්පරාව විදිහට. දැන් බලන් ගියාම මේ තමයි බාධා කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ මේ මන්ත්‍රීවරුන්ට හොඳ දේපලවක්කම් තියෙනවා. නලින්ද ජයතිස් සහෝදරේ. ඔහු වෛද්‍යවරේ. බිරිඳ වෛද්‍යවරේ. ඒක වෛද්‍යවරුන්ට තිබෙන සීල පහසුකම් සහ වැටුප් ඔක්කොම අතෝ දෙනවා. හරිද ඔහුගේ ජීවිත ගත කරලා තියෙනවා. තව කවුරු ඉගෙන ගියද? ජයපි මේ දුප්පතුන්ගේ පක්ෂයක් නෙවෙයි මේක. දුප්පතුන්ගේ පක්ෂයක් නෙවෙයි. මේ පක්ෂේ දුප්පතුන් වෙනුවෙන් වැඩ කරනවා. හැබැයි ඔය වගේ මමම කියනවා. කුලන මහින්දානන් තමගේ දේපල උපයා ගත්තා කර කියන්නේ. ඔහුත් අපි කනවා තමයි. කෝටි 42ක් උපයා ගැනීම පිළිබඳ අල්ලාස් කොමිසම නඩුවක් තියෙන එක කියලා උත්තර දෙන්න. අපි මීනවන්සට මිලියන 72ක් උපයා ගත්තේ කොහොමද කියලා නඩුවක් තියෙනවා කියලා උත්තර දෙන්න. අනිවාර්යයෙන්ම ඔවුන් සමග සාකච්ඡා දෙන්න කරනවා. ඔබතුමාගේ කාරණා තියෙනවා තව දැනගන්න. නෑ මම මේ ඔබට නෙවෙයි කියන්නේ ඔවුන්. මොකද ඔබ අහන්නේ ඔවුන්ගේ හඬනේ. එහෙම කොහොමද ඔබතුමා කියන්නේ? ඔබතුමාලා ජනතාව වෙනුවෙන් කතා කරන්නේ අපි ජනතාව වෙනුවෙන්. බොහොම හොඳයි. නමුත් ඔය හඬ ඔබට එහෙම දැනෙනවා ඇති. දැනෙනවා නෙවෙයි. පහදුක. හරිද? මට හොඳට තේරෙනවා මේ ප්‍රශ්න නිර්මාණය කරේ කවුද? ඒක මම කියන්නේ මේ බොරු අසත්‍ය කරුණ නිර්මාණය කරපු කණ්ඩායමක්. ඒ කණ්ඩායමේ හඬ ඔබ අහනවා. මම ඒක මේ කියන්නේ. දැන් මට කියන්නේ මගේ අයර්ලන්ත ගේ ගැන කවුද කියේ ජනතාව? නෝ ජනතාව ඒක ප්‍රශ්න කරනවා. නෑ අයර්ලන්ත ගේ ගැන කිව්ව ජනතාව නෙවෙයි මුසම්මිල්. කොහොද ජනතාව වෙන්නේ? විජිත ගේ ගැන කිව්ව ජනතාව බිල්ඩින් එකේ. මේ දේශපාලකේ. BMW ගේ බිමල් BMW ගැන කිව්ව ජනතාව. මේ මහජනක දීපල වරකම් කරපු දේශපාලකේ.